විස්දවෙනි දවෙනකොට අලු ජනාධිපතින දිවුරුන් දෙනවා. එතනින් පස්සේදී රටේ ජනාධිපතිරගේ පැත්තෙන් මේ රටේ සාමකාමී තත්ත්වයක් නිර්මාණය කරන්න මැදිහත් වෙනවා. රටේ නීතිය ශක්තිමත් වෙනවා. රට නීතික රටක් බවට පත් වෙනවා. වංචා දූෂණ නතර කිරීම ඉහළ සිට ආරම්භ වෙනවා. එතනින් එහාට මහමැතිවරණයක් තියලා ඉතාම ඉක්මනට ආණ්ඩුවක් හදාගෙන මේ ජාතික සැලැස්ම වේගෙන් ක්‍රියාත්මක කරන ආරම්භ කරනවා. ඒ නිසා රටට හොඳ කලක් යනවා. අනිවාර්යයෙන්ම සුබ අනාගතයක් එනවා. කලින් කිව්වා වගේ නෙමෙයි. අර රණවීරු කියලා මේක කැඳවලා මේකේ උ කතා කරන්නේ කොහොමද? මේ සැරේ ආපු හැටි අරුට ගහන හැටි මූට ගහන හැටි ජෙනරල් ලට ගහන හැටි උන්ගේ ජවල් පිටුන හැටි උ කියන්නේ. බලාගෙන ගියාම එයාක හොරකම් කළ තියෙනවා ලක්ෂ 18ක් හොරකමට නඩු දෙකක් ඌට උසාවි. මෙන්න රණවීරු මේ ජාති අයියල තමයි ජීවිපේ. 88 89 බැංකු කරලා ඔන්න ඔය කුතුවා ඔක්කොම තියෙනවානේ බඩු. ඒකින්ද මේවා ඉතින් ලොකු දේවල් නේ ඒගොල්ලන්ට. විවේචන කරන හරි ලේසි, පාර ගන්න හරි ලේසි, වාචාල ගන්න දොඩවන්න හරි ලේසි. නමුත් රාජ්‍ය කරන ඉතාමත් අමාරුයි. සාගරිකා ගෝමස් මැරුව මාධ්‍යවේදියෙක්. ඩෝර්ට් කියේ හිටපු අයට රෑවිල්ලා ගෙවල් වලට ගිහිල්ලා මැරුවා. ප්‍රේම කීර්ති දල්විස මැරුවා. මේරියන් සංගීත කණ්ඩායමේ රෝසලා සින්දුවක් කිව්වා. අර බොරුමල් මාලයක් දාන්න කියලා පොඩි සින්දුව වෙනස් කළ පොඩි උපහාසයට සින්දුවක් කිව්වා. මොකද අවසානයේදී උනේ සංගීත කණ්ඩායමට තර්ජනාව අවසානයේදී මේ අයට සිද්ධ වුණා නෑ අපි අතින් වැරදක් වුණේ එහෙම එකක් අපි හිතලා කරේ නෑ කියලා කියන සිද්ධ වුණා. දැන් මේ ළඟදී එරික් ගාමිණී දිවයින පත්‍රයේ මාධ්‍යවේදියා NPP කතාව සහ JVP වැඩ කියලා පොතක් ලිව්වා. දැන් අද අවසානයේදී මොකද්ද වෙලා තියෙන්නේ? අද දිවයිනේ ඔහුව එළවන තැනට පත් කරලා තියෙනවා. දුරකථන මාර්ග විසන්ධි කරන්න තියෙනවා කියලා මම දැක්කා. දැන් මේ සමාජ මාධ්‍ය සංසරණය වෙනවා. ඒ කියන්නේ JVP සැබෑ తত্ত্বය පැහැදිලි කරන්න අද මාධ්‍යවේදියෙකුට බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ඉන්නේ මේ රටේ කතෝලික වේවා Hindu වේවා ඉස්ලාමීය වේවා එකට ජීවත් වෙන රටක අපේ සංස්කෘතිය අපේ පැවැත්ම තියෙන්නේ ආගම මුල් කරගෙන. මේ JVP කාලින්ගේ අපි අහනවා උගේ මූල ධර්මවල උගේ ඉතිහාසයේ ආගමක් නැහැ කියලා මු කියන්නේ. අපිට ආගමක් ඕනේ නැහැ. අපි බෞද්ධ ආගමට මුල් දැන දෙන්නේ නැහැ. එක්කෙනෙක් කියනවා ගස් ගල් වලට වඳින්නේ නැහැ. එහෙනම් මේ රටේ සංස්කෘතිය විනාශ කරයි. පන්සල් ටික වහන්නේ වෙයි. පල්ලි ටික දේවාල ටික වහන්නේ වෙයි. අපි අහනවා ඒකටද මේ JVP කාරුටි ගින්න ගන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ පොරොන්දු පත්‍රිකාව සමගි ජන බලවේගේ පොරොන්දු පත්‍රිකාව ඒක දිහා බලන්න අපේ රටේ ආදායමගේ දෙගුණයකට වැඩි ඕන වෙනවා. ඒව ඉටු කරන්න. එක්කෝ බොරු පොරොන්දු වෙනවා නැත්නම් ඉටු කරන්න කියලා අපි ආයෙත් පාඩ ඇද වැටෙනවා. ජාතික ජන බලවේගයේ පස්සේ යන මේ රටේ මධ්‍යම පන්ති අයට අපි කියන්නේ, වෘත්තීයවේදීන්ට අපි කියන්නේ, ඒ වගේම නීතිඥන්ට අපි කියන්නේ, ඔය හිටපු විනිසුරුවරුන්ට, හමුදාවේ පොලිසියේ හිටපු විශ්‍රාමික කැබලුන්ට කරුණා කරලා අපි කියන්නේ, ඕගොල්ලෝ මේ රට නැවත වතාවක් ආපස්සට ගෙනියන්න එපා. මොකද අෆ්ගනිස්තානයේට සිදු වුණා වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්න යන්නේ. මොකද තලෙයිබාන් පන්නේ පාලනය මේ කට්ටිය දැන් වෙස් මූණු දාගෙන ඉන්නවා තමයි ජාතික ජන බලවේගය කියලා. නමුත් ඇත්තටම මේක පිටුපසේ ඉන්නේ රෝහණ විජේවීර ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ තියෙන්නේ. තනි පක්ෂ ක්‍රමයකට තමයි මේ රට මේ තල්ලු කරමින් තියෙන්නේ. ජාතික ජන බලවේගය කියලා කියනවා, සමග ජන බලවේගය කියලා මේ බල බලවේග කට්ටල දෙක කරන්න හදන්නේ මේ රට විනාශ කරන්න. අපි යම්කි ස්ථාවරත්වය රට ගොඩනගගෙන යන වෙලාවට